සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට පියවර. දුම්රිය කිහිපයක් ධාවනේ. වර්ජනයෙන් රිදෙන පිවිස. කවුරුහරි හිතනවා නම් මේ වැඩ වර්ජන වලින් ආණ්ඩුවට රිදෙනවායි කියලා ඒක මිත්‍යාවක්. මේ වැඩ වර්ජන වලින් රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහ ජනතාව. රජයේ බදු ප්‍රතිපත්තියත් සමග බදු ගෙවීම් ඉහළට. හතරවන එක් දින තරගයේදී ආදර්ශයක්. ඉන්දුනීසියාවේ තවත් භූකම්පනයක්. තම වරප්‍රසාද මෙන්ම රටේ අහිංසක පොදු මහ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳවද වැඩ වරචනවල නිරත පිරිස සිතා බැලිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. වැඩ වරචනවලින් පීඩාවට පත්වන්නේ ආණ්ඩුව නොව රටේ අහිංසක පොදු මහ ජනතාව බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ කොළඹ විහාරමාදේවි උද්‍යානයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. කොළඹ විහාරමාදේවි උද්‍යානයේ පැවති ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව හා ශ්‍රී ලංකා යුදහමුදාව එක්ව පවත්වනු ලැබූ ඖෂධ පැළ ලක්ෂයක් විදා දීමේ වැඩසටහන අද පෙරවරුවේ පැවතුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පුනරුදය දින 60ක මෙහෙයුම නමින් මෙම වැඩසටහන නම් කර තිබූ අතර මෙමගින් ඖෂධ වර්ග 100කට වැඩි පැළ ලක්ෂයක් යුදහමුදා කඳවුර තුළ ස්ථාපනය කිරීමට නියමිතයි. ආයුර්වේද ඖෂධ සංස්ථාව හරහා එම පැළ ලබා දීම සිදු කෙරෙනවා. තිරසාර සංවර්ධනය කරා යන ගමන් මගෙහි එක් පියවරක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. එෙහිදී ඊයේ පස්වරුවේ සිදු කළ දුම්රිය වැඩ වර්ජනය පිළිබඳවද ජනාධිපතිතුමා අදහස් පළ කළා. ඊයේ දුම්රිය වැඩ වර්ජනය අර විභාගයේ අවසන් වෙලා ගෙදර යන පුංචි දරුවෝ ඉස්කෝලේ ඇරිලා ගෙදර යන පුංචි දරුවෝ ඒ දරුවෝ ගැන විතරක් හිතනවා නම් මේ වැඩ වර්ජනය කරන අපේ හිතවත් මිත්‍රයින් දරුවන් සිටින දෙමව්පියන් පාසල් යන සහෝදර සහෝදරයන් ඉන්න අයද මේගොල්ලෝ. ඒගොල්ලන්ට මේ දරුවෝ ගැන හදවත උණු වෙන්නේ නැද්ද? මනුස්සත්වයේ සැබෑ යථාර්ථය විවෘත වෙන්නේ නැද්ද? දුම්රිය වේවා, දොස්තර මහතුරු වේවා නිතර වැඩ වර්ජනය කරන මේ කවුරු හරි හිතනවා නම් මේ වැඩ වර්ජන වලින් ආණ්ඩුවට රිදෙනවායි කියලා ඒක මිත්‍යාවක්. මේ වැඩ වර්ජන වලින් රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහ ජනතාවට. කරුණා කරලා අපේ මිත්‍ර වෛද්‍යවරු වැඩ වර්ජනය කරන්න රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. බෙහෙත් නැත්නම් බෙහෙත් නැහැ කියලා වර්ජනය කරන්න. ආණ්ඩුවේ රෝහල් වලට පෝසත්තු වෙන්නේ නැහැ. දුම්රියේ කෝච්චියේ පෝසතුන් යන්නේ නැහැ. දුම්රිය යන්නේ මේ රටේ සාමාන්‍ය පොදු ජනතාව, දුප්පත් ජනතාව. මම දන්නවා ඔය දුම්රියේ යන මගීන් අතරේ, පාසල් දරුවෝ අතරේ සමහර අයගේ සාක්වේ තියෙන්නේ කෝච්චියේන සීසන් ටිකට් එක විතරයි සත පහක් නැහැ. සමහර දුප්පත් රජයේ සේවකයන්ගේ, දුප්පත් පෞද්ගලිකංශයේ සේවකයන්ගේ සමහර අයට තියෙන කෝච්චියේන සීසන් ටිකට් එක විතරයි. වතුර එකක් බොන්න නැත්නම් ටැප් එකකට පාරි තියෙන නැත්නම් කෝච්චියේන ටැප් එකකට කට තියලා අත තියලා වතුර බොන්නේ. වතුර බෝතලයක් ගන්න සල්ලි නැහැ ඒ දරුවන්ට. ඒ දුප්පත් රජයේ සේවකයන්ට. ඒ දුප්පත් පෞද්ගලිකංශයේ සේවකයන්. නමුත් මේවා තමන්ගේ හෘද සාක්ෂියෙන් ඇති යුතු දේවල්. ජාතියේ පුනරුදය ඇති කරන්න මෙවැනි දේවල් කරලා පුළුවන්ද කියලා මම මේ සහෝදර මිත්‍රයින්ගෙන් අහන වැඩ වර්ජනය කරන. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළා. මම ඊයේ විනාඩි කිහිපයක සාකච්ඡාවක් කළා අදාළංශත් එක්ක. මත් කුඩු බරපතල ලෙස මේ ජාවාරම් කරන අය සම්බන්ධයෙන් දීලා තිබෙන අධිකරණයේ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා මරණීය දඬනය මට වාර්තා තුනක් ලැබෙන්න ඕනේ. නීතිපති වාර්තාව, අධිකරණ ඇමතිගේ වාර්තාව, මරණීය දඬනය නියම කළ විනිශ්චයකාරතුමාගේ වාර්තාව. ඒ විනිශ්චයකාරතුමාලාගේ වාර්තා ලැබිලා තිබෙනවා. අනික් වාර්තා දෙක මට කිව්වේ ලබන සතිය වෙනකොට ලැබෙනවා. ඒ නිසා පුනරුදේ ඇති කරන්න මේ සියලු දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා හරහා ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමට රජයට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. සංවේදී කාරණාවලදී අන්‍යෝන්‍ය සහභාගිත්වය දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. පක්ෂව ඡන්ද 95යි විපක්ෂව ඡන්ද 31යි ඒ අනුව පන්ත සම්මතයි. ස්වාධීන කොමිෂන් සභා නවයෙහි සභාපතිවරුන් හා සමාජිකයින් සඳහා ගෙවන දීමනා සංශෝධනය කිරීම සහ එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කිඩුම්පත පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
අපි ඇත්තටම මේ ස්වාධීන කොමිෂන් සභාව නිසා අද ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වෙලා තිබෙනවා මේ රටේ ස්වාධීන ඡන්දයක් තියෙනවා කියලා තහවුරු වුණේ මේ මැතිවරණ කොමිසම ක්‍රියාත්මක කරයන් පස්සේ විතරයි මේ විවස්ථාදායක මණ්ඩලය යලිත් ප්‍රතිසංස්කරණය කිරීමෙන් නියම විවස්ථාදායක මණ්ඩලයක් අපි ඇති කරා මේ මණ්ඩලයෙන් අපි ස්වාධීන කොමිෂන් පත් කරා ස්වාධීන අධිකරණ කොමිෂමක් අද මේ රටේ තියෙනවා ඒ වගේම තමයි ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂමක් ඇති කළා ඒ කොමිෂමෙන් තමයි අද අපිට රාජ්‍ය සේවකයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ අල්ලස්සා දූෂණ කොමිෂමක් තියෙනවා මානව හිමිකම් කොමිෂමක් තියෙනවා අද මේ ලංකාවේ තිබෙන මේ ස්වාධීන ක්‍රමය ගැන මුළු ලෝකෙම අපිට ප්‍රශංසා කරනවා අපි මේ රටට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපර කරලා දීලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයේ පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා අදහස් දැක්වුවා අද මේ ක්‍රමයේදී කොච්චර හොඳයිද කිව්වොත් දැන් වැඩි වැඩියෙන් ඡන්ද ඉල්ලනවා පළාත් සභා ඡන්දෙත් දෙනවා බය වෙන්න එපා අපි පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බා අපිට අවාසි වේලාවක ප්‍රාදේශ සභා ඡන්ද තිබ්බා නගර සභා ඡන්ද තිබ්බා මොකක් හරි හේතුවක කල් දාන්න තිබුණා අපි කල් දැම්මේ නැහැ අද තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් දැන් ඒක ගැන වාද කරන්න බැරි වෙලා අහනවා කො ඡන්දෙ කියලා අපි ඡන්දෙ දිනනවා බය වෙන්න එපා අපි දැන් සාකච්ඡා කරන්නේ ඒ ඡන්ද ක්‍රමය අපි කියන්නේ මේ ඔක්කොම ඡන්ද එකට තියන මේ හැම එකට තියන්නේ එච්චරයි මාධ්‍ය නිදහස පිළිබඳ අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරයා අද බලන්න මේ රටේ තියෙන මාධ්‍ය නිදහස එදා මේ මාධ්‍ය මේවයි කතා කරනම් මොකද සිදුවෙන්නේ කී දෙනෙක් ජීවතුන් අතර ඉන්නවද ඔය කෑ ගහන හැටියට දුම්රිය වර්ෂණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කරුණු දක්වුවා ඇයි අද මේව ස්ට්‍රයික් එකක් කරන්න බලුවන් මේ මිනිස්සු ගින් සුදු ඇන්වල දාලා ගින් මරන්නේ නැති නිසා ඇත්ත වශයෙන්ම අද ප්‍රජාතන්ත්‍රවාදී වාතනක පැති කරලා තියෙනවා ඇත්ත වශයෙන්ම මේ කියන විදියට පරි වැඩි කරා නම් විශාල අර්බුදයකට අපි රට තල්ලු වෙනවා මොකද මේ ඉල්ලපු පරි වැඩි කිරීම ක්‍රියාත්මක කරා නම් දුම්රිය රියදුරුන්ගේ පඩිය දොස්තර මහතුරුන්ටත් වඩා වැඩි වෙනවා රාජ්‍ය සේවයේ විශාල අර්බුදයක් ඇති වෙනවා අනේ නිසා තමයි මම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරේ අපි දුම්රිය සේවකයන්ගේ පදි වැඩි කිරීමත් සලකා බලමින් සමස්ත රජයේ සේවකයන්ගේ පදි වැඩි කිරීම සඳහා විශේෂ රාජ්‍ය කොමිසමක් පත් කළ යුතුයි කියලා අනේ අනුව දුම්රිය සේවකයන්ගේ විතරක් නෙමෙයි ඒ සමස්ත රාජ්‍ය සේවකයන්ගේ පදි වැඩි කිරීම සඳහා ඒ කොමිෂන් සභාව පත් කරන්නට එන සතිය වෙනකොට කැබිනට් මණ්ඩලයට ඒ පත්‍රිකාව සකස් කරන්නයි කියලා ජනාධිපතිතුමා මට නියෝග්‍ය කරා දුම්රියේ අයිමත් ගෙදර යන්න බලාගෙන ආපු මුළු දවසක්ම දහදිය මහන්සයෙන් ඒවේ කළා ඒ සේවකයන්ට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ ඒක ඉතාමත්ම කනගාටුදායක තත්වයක් රජයේ වෙනුවෙන් යලි වතාවක් මම දුම්රිය පාවිච්චි කරන සේවකයන්ගෙන් මම කනගාටුව ප්‍රකාශ කරනවා ඒ වෙච්ච තත්වය ගැන අපි රජයක් හැටියට අපිට නොකිය ඒ ආරම්භ කරත් ඒට විසඳුම් ලබා දීමට ක්ෂණිකවම ක්‍රියා කරා ඒ නිසා මම මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම ඉල්ලන්නේ මේ දුම්රිය වැඩවර්ජනයේ යෙදී සිටි නායකයන්ට මේ තරම් ආත්මార్థකාමී නොවි කරුණා කළ අපි සමස්ත රජයේ සේවයේම ඒ වැටුප් සංශෝධන සාකච්ඡා කරලා මාස දෙකක් වැඩිම වුණොත් මම වචනයක් දෙනවා තුනක් ඇතුළත ඒ වාර්තා ඉදිරිපත් කළා ඒ අනුව අපි මේ වැටුප් සංශෝධන කරන තාක්කල් මේ වැඩ වර්ජනය නවත්තලා සාකච්ඡාවට එන්නේ කියලා පොලිස් කොමිසම පිළිබඳවද අද පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කෙරුණා. ඉතින් පොලිස් කොමිසමට පඩි වැඩි කරලා වැඩක් නැහැ. පොලිස් කොමිසමේ තීන්දුව ක්‍රියාත්මක කරන්න බැරි නා. මම අහනවා ඔබතුමාගෙන් පොලිස් කොමිසම දුන්න මොන තීන්දුවද ක්‍රියාත්මක නොකරේ කියලා. සිරිවර්ධන මහත්මයාගේ උසස් වීම. ඔව්. දෙන්න කියලා කියද්දි සිරිවර්ධන මහත්මයාට විරුද්ධව චෝදනා පත්‍ර දෙකක් තියෙනවා. ඒ සම්බන්ධව පොලිස් කොමිසමට යවලා තියෙනවා. ඒක නිසා තමයි මේ දැන් අවුරුදු ගාන එතුමාට ප්‍රොමෝෂන් එකක් දෙන්නේ නැතුව එතුමාට පොලිස් කොමිසම නිර්දේශ කරා නෑ මිතර ප්‍රශ්නේ තියෙන්නේ අපි ආදීන කොමිසමක් ගත්ත තීන්දු අපි වැඩි වැඩි කරන එක නෙමෙයි නෝ ප්‍රශ්නේ තියෙන්නේ කරුණාකරලා ඔබතුමා මට අවස්ථාව දෙනවද පොලිස් කොමිසම ගත්තා වූ තීන්දුවක් පොලිස් ප්‍රතිවරයාට හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීයෙකුට වෙනස් කරන්න අයිතියක් තියෙනවා නම් එමනම් ස්වාධීන කොමිසමෙන් වැඩක් තියද? පාලිස් ශ්‍රීවර්ධන කියන ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මුත එතුමාට විරුද්ධව චෝදනා පත්‍ර දෙකක් තියෙනවා. සාමාන්‍ය අපේ රටේ නීති අනුව චෝදනා පත්‍ර තියෙන අයට උසස් වීම දෙන්නේ නැහැ. ඒක රාජ ආයතන සංග්‍රහයේ තියෙනවා. මම රාජ්‍ය පරිපාලන ඇමතිවරයා. හා අහගෙන පොඩ්ඩ. ඒ චෝදනා පත්‍ර දෙක සම්බන්ධව අවශ්‍ය තොරතුරු අපි යවලා තියෙනවා පොලිස් කොමිසමට. මම හිතන්නේ ඒක සුසීදුවක් ගනි මේ බදු සංශෝධන පනත ඉදිරිපත් කරන වෙලාවේ
කලකට පසු අපේ හිතමිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමත් පාර්ලිමේන්තුවේ සිටීම ගැන අපි ඉතාමත්ම සතුටු වෙනවා මං සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා ඔබතුමා දැකීම ගැන ඒ නිසා වෙන්නේ නැති එතුමාගේ ගෝලියෝ අද වෙනදටත් වඩා උඩ පනිනවා කෑ ගහනවා එතුමාගෙන් ලකුණු දා ගන්න බදු සහන පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කළා මේ සංශෝධනය තුලින් සෞඛ්‍ය සේවයේ වෛද්‍ය ආයතන සෞඛ්‍ය සේවා වැට් බද්දෙන් ඉවත් කරලා තියෙනවා විශේෂයෙන්ම සියලුම චැනලින් සර්විස් වලට තියෙන වැට් බද්ද ඉවත් කරනවා කාමර විශේෂයෙන්ම පෞද්ගලික රෝහල් වල නවාතැන් ලබා ගන්නවා නම් විතරයි ඒ වැට් බද්ද ක්‍රියාත්මක කරන්නේ ඒ වගේම කුඩා දරුවන්ගේ කිරිපිටි අධ්‍යාපනයට වැඩගත් පොත්පත් වාර ප්‍රකාශ වැනි දේවල් වෛද්‍ය උපකරණ රෝහල් යන්ත්‍ර සූත්‍ර ළමා සුරකම් සේවා වගේම පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති උපකරණ වලට අපි වැට් සහනය ලබා දෙන්නට තීන්දුව කරා කොන්ඩොමිනියම් නිවාස ව්‍යාපෘති වලට වැට් බදු සහනය අපි තවත් දික් කරන්න තීන්දුව කරා ඉන්පසුවත් මිලියන 15ක් දක්වා වෙන මධ්‍යම පාන්තික තට්ටු නිවාස විකිණීමේදී අපි වැට් බදු අය කරන්නේ නැහැ බදු ලිපිකණු සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා කරුණු පැහැදිලි කළා පසුගිය ජනවාරි මාසයේ ලිපිගොනු 48850යි ටැක්ස් ෆයිල්ස් මේ රටේ තිබුණේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ වෙනකොට 336671ක් ටැක්ස් ෆයිල්ස් අපිට අරින්න පුළුවන් වෙලා තියෙනවා මේ මාස පහ ඇතුළත මෙන්න මේ විදිහට අපි ඍජු බද්ධ පුළුල් කරන් කටයුතු කරගෙන යනවා ඒ තුලින් අපි විශ්වාස කරනවා මොකද අද මේ රටේ සියලු වියදම් වලින් 82%ක්ම අපේ ජාතික ආදායම ලැබෙන්නේ අහිංසක සාමාන්‍ය ජනතාවගේ වැට් බද්දෙන් සහ වෙනත් වක්‍ර බදු වලින් අන්න ඒ බද්ධ අඩු කරන්න ප්‍රමාණිකූලව ඉදිරියේදී ඒ බර අඩු කරන්නයි අපේ රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ හදිස්සියේ ආරම්භ කළ වැඩවර්ජනය තවමත් ක්‍රියාත්මකයි. එසේ වුවද අද පස්වරුවේ කාර්යාල දුම්රිය ගමන් වාර 8ක් පමණ ක්‍රියාත්මක කරමින් මගී ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා. වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට විසඳුම් ලැබෙන තෙක් එය ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ. වැටුප් පරිමාණයන් ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලලා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත වුණා. නමුත් මෙම සතියේ පැවතුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නැවත මංගල සමරීර අමාත්‍යතුමාගේ කරුණු ඉදිරිපත් කිරීමක් මත අත්හිටවල තියෙනවා. බලධාරීන් දිගින් දිගටම මේ සඳහා ක්‍රියාමාර්ග නොගත්තොත් අපි අනිවාර්යයෙන්ම සියලුම දුම්රියන් ධාවනය ඉවත් කරලා දැඩි ක්‍රියාමාර්ගයට යනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දුම්රිය සේවක ගැටළු වලට විසඳුම් ලබා දී තිබියදීත් වැඩවර්ජනයක නිරත වීම බෙහෙවින් අසාධාරණ බව රජය අවධාරණය කරනවා. කඩාකප්පල්කාරීන් පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා. ඊයේ රාත්‍රියේ කොටුව දුම්රිය ස්ථානයේදී සේවකයන් පිරිසක් දුම්රිය දහවණයට උත්සාහ කළ අවස්ථාවේ කඩාකප්පල්කාරීන් ඊට ඉඩ දුන්නේ නැහැ. නොදන්වා ආරම්භ කළ වැඩවර්ජනයේ හේතුවෙන් අපහසුතාවටපත් මගී ජනතාවගෙන් කොටුව දුම්රිය ස්ථානයේ ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ දිනේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වුණා. ආවේගශීලී වූ මගී ජනතාව කොටුව දුම්රිය ස්ථානයේ දේපළවලට දැඩි අලාභහානි සිදු කර ඇති බවයි අපට දැකගත හැකි වුණේ. කෙසේ වුවත් අද දිනේ දුම්රිය ගමන් වාර 8ක් පමණ ක්‍රියාත්මක කරමින් මගී ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ඊයේ දුම්රිය වැඩවර්ජනය නිසා මහජනතාව දැඩි ලෙස අපහසුතාවට පත් වුණා. නමුත් අද දවසේදී මේ මහජනතාව කොටුව දුම්රිය ස්ථානයට පැමිණුණා. ඔවුන්ට දුම්රියක් තියෙනවද කියන කාරණාව බලන්නට එහිදී ඔවුන්ගේ බලාපොරොත්තු සබල කරමින් දුම්රිය කිහිපයක් දහවණයට එක් කර තිබුණා. ඒ අතර මහනුවර, මාතර, රඹුක්කන, අවිස්සාවේල්ල, හලාවත, ගාල්ල, මහව කියන දුම්රියයි අද දුම්රිය ගමනාගමනට එක් වෙයි තිබුණේ. ඒ වගේම මේ දුම්රිය හැරුණු කොට තවත් දුම්රිය අද දවසේ දහවණය නොවන බව දුම්රිය පාලක අංශය අපට දැනුම් දුන්නා. ඊයේ තවත් ස්ට්‍රයික් කරා. අද තැවිලා චාටර් කරලා දැන් යන්නේ. මේක හරි පයින්ට්මන්ට් එකදනේ මම හිතන හැටියට මේ කපාට මොක පටන් ගන්නෑ. අන්තිම දේ නී ස්ට්‍රයික් කියන එක. අපේ රටේ ඒක that is the first thing. ස්ට්‍රයික් කළා තමයි negotiations වලට යන්නේ. I think the strike is very harmless for the tourism. බලාගෙන ඉන්නේ තවත් ආවනේ negotiate. ඔක්කොම මහපාරේ තමයි බලන්න අද දවසත් ඉතින් මෙහෙම නම් මොකද කරන්න කියන්නේ. මේක එක්ක ස්ටීප් එකට හරි බාර දෙන්න ඕන රජය. මේක දනල නෙමෙයිනේ අපිට ස්ට්‍රයික් කිරුවේ. අනිල් නිලාරි පත් කරාම කිසි කයි ඇටලුවක් නෑ. අර ප්‍රේමදාස මාත්‍යාගේ අඬුවගේ.
කොහොමන තැලෙන්නේ මැද්දින් අපිව තමයි නේ මන්නම් කියන්නේ මේව පෞද්ගලීකරණය කළා නම් හරි පෑය දෙකම ආරක් විතර ගියා සෑහෙන අපහසුතාවයකට පත් වුණා ගෙදර යනකොට වැය 10ක් පහ වුණා කියලා තිබ්බේ නැහැ කිසිම එකක් ස්ට්‍රයික් එකක් තියනයි කියලා පුදුම තරහ රස්තිය මිනිසුන්ගනේ අසරණ කරන්නේ ඒ ඇසෙල් ළමයිගේ විභාග මෙතන යන්න බැරුව මේ අම්මල හතල ගොඩාක් පොඩි දරුවෝ පාව මෙතන ගොඩාක් රැඳලා හිටියේ ඊරේ අම්මේ ඊයනම් මිස් කෑව අපි හොඳ පරිපෝක් අදන සාමාන්‍ය චුට්ටක් අදන එකක් තියෙනවා මේකෙන් බැටකන්නේ දුප්ප ජනතාව අතේ තියෙන එක ත්‍රිවිල් වලට ඉවරයි බස් වලට ඉවරයි රුපියල් 15 යන එකට රුපියල් 200 300 වියදම් කරන්න ඕනේ බස් ඊයේ යන්න දීලත් නැහැ අදවත් කෝච්චි ටිකක් දානවන හොඳයි ඊයට හරි යවකන් ඉතින් දැන් මේ ඉඳන් ඉන්න තියෙන දරෑ වුණොත් හිතාගන්න බෑ මොනවද කරන්නවත් කියලා එයාලා මේ දිගින් දිගටම මේක මේ පුරුද්දක් විදිහට දිගටම කරගෙන යනවා වැඩට ආපු මිනිස්සු උදේ පාන්දර 4 5ට ඇවිල්ලා රෑ 10 11 එක වෙනකන් ඊයේ නවික අමුදා විසින් අපිට ලබා දීලා තිබුණ බස් රථවල තමයි අපි ගියේ මම අරගල කරන්නේ සාමාන්‍ය ජනතාවත් එක්කනේ ඉතින් සාමාන්‍ය ජනතාවත් එක්ක අරගල කළ වැඩක් නැහැ දයි රෑ යනකට ගෙදර යනකට 10 මාරු ගෙදර උයන්ඩ දේවල් අරගෙන එළවලු ඔක්කොම අරයන්ඩත් ඕනේ මම ගම්පයි මේ අතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කරන්නේ දුම්රිය සේවකයන්ගේ වැටුප් හිතුමතේ වැඩි කළහොත් ඊට සමාන්තර ශ්‍රේණිවල රජී සේවකයන්ගේ වැටුප් සම්බන්ධව ගැටලු රැසක් ඇති වෙන බවයි වැටුප් තලයන් ලබා දීමට අදාළව මා කැබිනට් සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට මේ සඳහා විශේෂ කමිටුවක් පත් කරා ඒ කමිටුව මගින් මෙම ප්‍රශ්නයේ විසඳීම සඳහා දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කොට ඒ වැටුප්තල ලබා දිය යුතුයයි නිර්දේශ කරා කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳව සලකා බලා එය ලබා දිය යුතුයයි පැවසුවද පෙරේදා පැවති කැබිනට් රැස්වීමේදී එසේ ලබා දුන හොත් තවත් මේහා සමාන්තර ශ්‍රේණීන් 28ක පමණ සේවය කරන අය අතර වැටුප් විෂමතාවයන් ඇතිවන නිසා බලවත් ගැටලුවක් ඇතිවන බව මුදල් අමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයට විස්තර කරලා දුන්නා මේ ගැටලුව පිළිබඳව අපි ප්‍රතික්ෂේප කිරීමක් කළා නෑ ඔවුන්ගේ ඉල්ලීම තීරණය කල් දමා සමස්ත වැටුප් ව්‍යුහයන් පිළිබඳවම වාර්තාවක් ලබාගෙන මේ පිළිබඳව තීරණයක් ගත යුතුයයි තීන්දුව කරා වෘත්තීය සමිති චර්යා ධර්ම අනුව අඩු වශයෙන් පැය 24ක්වත් මෙවැනි වැඩ වර්ජනයක් කිරීමට කටයුතු කරන බව ඔවුන් දැන්විය යුතුයි ඒ නිසා මම ඊටම කාරුණිකව මේ දුම්රිය වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටිනවා අපි සමග සාකච්ඡාවට පැමිණෙන්න වහාම වැඩ වර්ජනය නවත්තන්න දුම්රිය එන්ජින් රියදුරු නියාමක ස්ථානාධිපති දුම්රිය අධීක්ෂණ කළමනාකරණ තනතුරුවල විශේෂ ශ්‍රේණි සඳහා මූලික වැටුප රුපියල් 44600ක් වෙනවා ඔවුන්ගේ ඉල්ලීම පරිදි වැටුප් ලබා දීම සිදුවහොත් එම වැටුප රුපියල් 56205ක් දක්වා ඉහළ යනවා ඒ අනුව අදාළ දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කළහොත් ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සේවා 28ක වැටුප් අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි. එවැනි තත්ත්වයක් යටතේ එක් පිරිසකට පමණක් විශේෂ සැලකිලි දැක්වුවහොත් රාජ්‍ය සේවයේ වැඩි පිරිසකට ගැටළු මතුවෙනවා. වගකිව යුතු රජයකට හිතුමතේ එක් කොටසකගේ පමණක් වැටුප් වැඩි කිරීම කළ නොහැකි බව පැහැදිලි. සමස්ත රාජ්‍ය සේවයම අර්බුදයකට ලක් කරන තීරණ නොගන්නා ලෙසයි සෙසු රාජ්‍ය සේවකයන්ද ඉල්ලා සිටින්නේ. මේ අතර නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරන්නේ ඊයේ දිනේ වෘත්තීය සමිති පෙන්නුම් කළේ අන් කිසිවක් නොව වෘත්තීය සමිති ත්‍රස්තවාදය බවයි. දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය මෙරට වෘත්තීය සමිති ඉතිහාසයේ කළු පැල්ලමක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරනවා. වෘත්තීය සමිතිවල පටු අරමුණු සමාජයේ අන් සියලු දේට වඩා ඉහලින් සලකන තමන්ගේ උවමනා හැර අන් සියල්ලන්ගේ උවමනා වැදගත් නොවන බව සිතමින් මෙලෙස වැඩ වර්ජනයකට එළඹීම කුහක මානසිකත්වයේ පෙන්눔 කිරීමක් බව එම නිවේදනයේ සඳහන්. රටක් වශයෙන් එක් වී 30 වසරක යුද්ධය අවසන් කළ ආකාරයටම වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කිරීමට කාලය පැමිණ තිබෙනවා. සිය ජීවිතයේ ඊටම වැදගත් කඩේම් විභාගයකට පෙනී සිටින දරුවන්ගේ හිසට තුවක්කුව තබා සිය ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටීම සදාචාරාත්මක කාර්යයක් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරනවා. දුම්රිය වර්ෂණය හේතුවෙන් අපහසුතාවටපත් මගී ජනතාව වෙනුවෙන් ළංගම සහ පෞද්ගලික බස් රථ යෙදවීමට රජය පියවරගෙන තිබෙනවා. මාර්ග බලපත්‍ර නොමැතිව ඕනෑම මාර්ගයක මගී ප්‍රවාහන සේවාවල නිරත වීමට පෞද්ගලික බස් රථවලට හැකියාව තිබෙනවා. දුම්රිය ප්‍රවේශ පත්‍ර වලින්ද බස් රථවල ගමන් කළ හැකි. අපස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ සේවාද අද උදැසන සිටම ක්‍රියාත්මකව පවතිනවා.
මේ අතර ආචාර්ය හර්ෂද සිල්වා අමාත්‍යවරයා තමන්ගේ පෞද්ගලික වාහන යොදාගෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ලබා දුන්නේ රටටම ආදර්ශයක් සපයමින් එන්ජින් ඩ්‍රයිවර්ලා ගත්තත් ගාඩ්ලා ගත්තත් ඩොක්ටර්ලා ගත්තත් මේ ඔක්කොම කරන්නේ අපේ දේ දිනා ගන්න අපි පුළුවන් තරම් ජනතාව අසරණ කරන මේ වගේ අසාධාරණ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එරෙහිව දැන් නම් ජනතාව නැගිරෙනවා මේ අතර අසාධාරණ දුම්රිය වැඩ වර්ජනයේ පිළිබඳ ස්ථාන කිහිපයකදී මාධ්‍ය හමුවේ අදහස් පළ කෙරුණා දුම්රිය වැඩ වර්ජනය ගැනම කතා කරොත් ඒ දුම්රිය රියදුරන්ගේ වැටුප් පැඩි කිරීම සිදු කරොත් ඒ ආහා සමාන තවත් සේවාවන් 35කගේ වැටුප් පැඩි කරන්න සිද්ධ වෙනවා ආයේ වාර්ෂිකව බිලියන ගණනක් එවිනෙම වෙන් කරන්න සිද්ධ වෙනවා ඒ නිසා මේ පිළිබඳව අපි සැලසුමක් නැතුව වර්ජනය කරපමණින් වැටුප් පැඩි කරන්න ඕන කියලා මම හිතන්නේ නැහැ ඒ වගේම සාධාරණත් නැහැ දැන් ඊයේ වැඩ වර්ජනය මම හිතන්නේ අමානුෂික ම්ලේච්ඡ වැඩ වර්ජනයක් කියලා මට කියන්න පුළුවන් මොකද කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව සේවාවට ආපු සේවාව කරන්න ආපු රාජ්‍ය සේවකයෝ කොළඹට ආපු අහිංසක මිනිස්සු නොදන්නාම ඒ වැඩ වර්ජනය කිරීම මං හිතන්නේ කිසිසේත් අනුමත කරන්න පුළුවන් කියලා ඒ වගේම ඉතින් අපි වැඩ වර්ජන වලට බය වැටුප් පැඩි කිරීම කරන්න ගියොත් ඉතින් රටම විනාශයට පත් වෙයි මේ දුම්රිය වර්ජනයේ පදනම දුම්රිය රියදුරන් හා දුම්රිය රියදුරු සහායකයන් අතර තමන්ගේ තත්ත්වය පිළිබඳව තියෙන ගැටලුව. ඒ ගැටලුව ඔවුන් අභ්‍යන්තරයේ විසඳ ගන්න ඕනේ. ඒ සඳහා රජයේ සාකච්ඡා කළා තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ගැටලුව විසඳ ගන්නවා විනා හැම පොඩි දෙයකටම ගිහිල්ලා වැඩ වර්ධනය කිරීම තුලින් ඇත්තම අමාරු වැටෙන කවුද? මේ රටේ වැඩ කරන ජනතාව. අහිංසක පාසල් ශිෂ්‍යයෝ. මෙයාණ්ඩුව වැටුප් කප්පාදු කළා නෑ වැටුප් වැඩියෙන් දීලා තියෙන හැමෝටම හැම ශිෂ්‍යරටම. ඒ වගකීම් සාගත වෘත්තීය සමිති වල වැඩ නෙවෙයි. මගින්ගෙන් ආණ්ඩුවට නෙවෙයි විරෝධතාවය ආවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරීන්ට සේවක සේවිකාවන්ටයි ආවේ ජනතාවටත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ ජනතාව මේ විදිහේ අපහසුතාවයකට ෂණිකව වැඩ වර්ජනය කරලා අපහසුතාවයට පත් වෙනකොට ජනතාව කෝප වෙනවා ඒ වගේම සමහරව අපි දන්නවා තේරුම් ගන්න තිබ්බා මේකේ සමහරක් වෙලාවට දේශපාලන හස්තයකුත් පිටිපස්සේ තියෙන ඉඩකඩ තියෙනවා කියලා ජනතාවට දේශපාලනය අදාළ නැහැ. ජනතාවට ඕනේ වැඩ ඉවරුණාට පස්සේ කෝච්චි එක නැගලා ගෙවල් වලට යන්න. මේ තුම්රිය වැඩ වර්ජනය තරලවම කියනවා නම් මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්. මේක වෘත්තීය සමිති අරගලයක් නෙවෙයි. මේ දුම්රිය වැඩ වර්ජනය වෘත්තීය සමිති සටනකට එහායින් ගිය යම් කිසි ආකාරයක දේශපාලන ක්‍රියාදාමයක් බව අපිට පෙනෙන්න තිබෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහසට කරන්නා වූ බරපතල අනතුරක්. මේ කඩාකප්පල් කාරින්ට නීත්‍යානුකූලව පියවර ගන්න. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසනවා. සිරිකොත් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මම දැනුවත්ව වර්ධනයක් කරනවා කියලා දැනුවත් කළා නැහැ. දැනුවත් කරන්න නැතුව වැඩදිනක් කරන්න බෑ. එතකොට එහෙම වුණොත් ඊට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග රජයක් වශයෙන් විදිහට අපි ගන්නවා. දැන් මේක අපි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරනවා. ගන්න නීතිමය ක්‍රියාමාර්ග තියෙනවා. අපිට ඒවට ගන්න පුළුවන්. කවදා හරි මේ වැඩ වර්ජනය නවත්තලා සේවයට එනකන් මේ වර්ජනය දීර්ඝ කරනවාද කියලා ඒකේ ප්‍රශ්නයක් නැතුවේ. අපි ඔවුන් ළඟ ඔවුන්ට කතා කරලා සාකච්ඡාවලට එන්න. හැබැයි වැඩ කරලා මේ දුම්රිය රියදුරන් දිගින් දිගට ජනතාව අපහසුතට පත් කළොත් කල්ප ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. දුම්රිය රියදුරන් වශයෙන් පුහුණු කිරීම සඳහා. ඒ සඳහා අපි විශේෂ වැඩපිළිවෙළ සකස් කරන බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව මේ ගමන ඉදිරියට යන්න බෑ. අපි කියලා දෙනවා විශ්‍රාම රියදුරන්ට සේවයට වාර්තා කරන්න කියලා. බොහෝ දුරට වාර්තා කරමින් පවතිනවා. මේක යථාතත්වයට පත් කරන්න හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. දුම්රිය රියදුරන්ගේ වේතන සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. රියදුරන්ගේ වේතනය පිළිබඳව මම දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඔවුන්ගේ මූලික වැටුප තියෙන්නේ 44600ක්. සාමාන්‍යයෙන් දුම්රිය රියදුරෙක් පැය දෙකක් හෝ තුනක් වැඩ කෙරුවට පස්සේ පැය 8යි විනාඩි 59ක අතිරේක කාලයක් ඔවුන්ට නිවාඩුවක් ලැබෙනවා. පළවෙනි ඒ මුර සේවය තුළ ඒ පැය 3 වැඩ කෙරලාට පසුව හම්බෙන පැය 8යි විනාඩි 59ට අතිකාල ලැබෙන්නේ එයින් භාගයයි. හැබැයි දෙවෙනි මුර සේවයේ පැය කීපය පැය 3 හෝ 4 පස්සේ ඒ නිවාඩුව පැය 8යි විනාඩි 9ක් නම් ඒ පැය 8යි විනාඩි 9ටම මේ නිවාඩුව ඉන්න ලාට අධිකාර ලැබෙනවා. සමහර යොදුරන් ඉරිදා කෝච්චියට නැග්ගහම සිකුරාදා දක්වා අර පැය කීපය වැඩ කරලා අනිත් පැය ටික අධිකාර ගනුමින් වැඩ කරනවා. සමහර විට ඒගොල්ලන්ට අධිකාර පැය 500ක් උපරිම 600ක් 700ක් ලැබෙනවා. මේ 44600 අවම වැටුප කියලා ගත්තොත් 167500ක් පමණ අධිකාර පමණක් වෙනවා. ඊට අමතරව පාරිතෝෂිත බට අහල වෙනවා.
මේ ඔක්කොම එකතු වුණාම දුම්රිය රියදුරේකට සාමාන්‍ය ලක්ෂ 2ක් 2.5ක් පමණ අඩියක් ලැබෙනවා දැනට. මේක දුම්රිය නියාමකයන්ටත් ලැබෙනවා. මම රටේ ජනතාවට අහනවා වැටු වැඩි කිරීම ඉල්ලීම සාධාරණද සාධාරණ වෙන්න පුළුවන්. හැබැයි මේ වැනි ජනතාව අපහසුතාවයට පත් කරමින් මේ කරන වැඩ වර්ජන සාධාරණ ඒක ජනතාව තීන්දුව කරන්න ඕනේ. හැබැයි ඊයේ ජනතාව සමහර අය ඒක තීන්දුව කරලා තිබුණා අපි දැක්කා. මේ වගකීමකින් තොරව ජනතාව අපහසුතාවයට පත් කරන්න කටයුතු කිරීම සාධාරණ නැහැ. මේ වෘත්තීය සමිතියක් එකපාරටම මේ දුම්රිය සේවකයන් උදේ ගෙනල්ලා හැන්දෑවට ගෙදර ගෙනියන්න ඒ වගකීමකින් කටයුතු කිරීමත්. එතකොට ඒ අයට වගකීමෙන් කටයුතු කළ යුතුයි කියන එක මං හිතන්නේ රජයක් හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ නැත්නම් අර අඳුරු යුගයට නැවත www.itnnews.lk